මේකට කලින් කාලේ මක්කොඩ වකරණේ කිව්වා හඳුනාගත්ත අපරදේ කිව්වා දැන් ඇත්තටම මේක අපි හඳුනාගත්ත කෘෂිකාර්මික කොටුවද මොකද මේක පැතිරලා තියෙන සම්පූර්ණ කෘෂිකාර්මික ප්‍රදේශයන් තුළ අනුබද්ධ පුරමර දෘෂ්ටි දෙක ගත්තාම මේක තියෙන්නේ වැඩියෙන්ම වී වගා කරන තැන් වල ඊට පස්සේ රතු දුඳුරු පහ තියෙන තැන් වල වියලි කලාපේ ගොබි ඔක්කොම මේ ඇලිට ගොතුලා තියෙන ගොබි ජනතාව ඉතම පැහැදිලි තත්ත්වයක් තමයි आहार निष्पादने आहार निष्पादने क्रीम निसा मारांतिक तत्त्वेर पत्तेनो केले मंदने සියයට 15ක් හඳුනාගත්ත රෙඩු හිටියට අඩුම ගානේ සියයට 50ක් විතර මේ වෙනකොට වකුගඩු නරක් වීම පවතින්නේ ඉදිරි අවුරුදු 5ක කාලය ඇතුළත මේක නොසලකා හැරියොත් තව දුරටත් මේ විෂය එකතු වෙන්න දුන්නොත් නියත වශයෙන්ම මේ ප්‍රදේශ ශිෂ්ටාචාරය පවත්වා ගැනීම බරපතල අභියෝගයකට මුහුණ දෙනවා අපි අවුරුදු 50කට පමණ ඉස්සෙල්ලා මහා ආශිර්වාදයක් හැටියට හිතාගෙන වැළඳගත්ත හරිත විප්ලවය ඒ හරිත විප්ලවයේ ප්‍රතිඵල නියම ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳින්මින් ඉන්නවා හරිත විප්ලවයේ නියම ප්‍රතිඵල විශේෂයෙන්ම අපි මුහුණ පාලා තියෙන විශේෂයෙන් රජරට මුහුණ පාලා තියෙන රජරට ගොවියා මුහුණ පාලා තියෙන ඊටම දැඩි තත්ත්වය තමයි ඔවුන් ගොවිතැන නිසා විශේෂයෙන් වග්ගඩ රෝගයෙන් පීඩාවෙන් ඉඳලා මරණයට පත් වෙනවා ඒ වෙනකොට ඉතින් වෙන්න ඕන හරි වෙලා කුඹුරුත් විකුණලා ඉඩනුත් විකුණලා මෙයාගේ කුඹුරුත් වික්ක අයි ශල්ලි නෑ මහත්තයෝ මට වැඩ කරන්න බෑ මේ දරුවා විතරයි ඉන්නේ අත්තම කියනවා එයාගේ අයියට අයියට ආශිර්වාදනි හැබැයි මෙතනින් ගැලවෙන්න බෑ මොකද හේතුව ඔහු නිෂ්පාදනය කරන ආහාර බල මෙම වස ගැම්බෙලා තියෙනවා ඒ කියන්නේ පාරිභෝගිකයා නිදහස්ව නැහැ පාරිභෝගිකයා මරණයට පත් වෙනවා හැබැයි එකට දිග කාලයක් ගත වෙනවා මොකද ගොවියා මරණයට පත් කරන විස බීජය මෙහෙම නැත්නම් රසායනිකයම ඔහු නිෂ්පාදන කරන ආහාර ගැම්බෙලා තියෙනවා एक मेमाइर गहू वसतमा दिलीर नाशक गहनवाल नाशक गहनवा घूमी नाशक दुनम गहनवा एक पार अब्बारू नो दिपार गहन दिपार अब्बारू नो तुम पार गहन आई थिंक गहल आई थिंक अभी सत्तुटी का मरणमा आई थिंक पोलोट तमाक दई थिंक अनिवार गोयांग दिखे हाल अटेट वी अटेट पवा आई थिंक उरागनो उरागन थिंक एटोल पवा इनवा थिंक वी अटेट पवा ඒක හින්දා මම හිතන්නේ ඉතින් ඒවා මේ වල අනිවාර්යෙන් ඉතින් තෙල් බෙත් තියෙන්න ඕනේ ඉතින් ඒවා විස හාල් ලැටේ තියෙන්න ඕනේ නැති වෙන්න බෑනේ ගොයන් ගහ ටුරනවා නම් ඒකේ ගෙඩියට ඒ වශයෙන් සාකේට උරා ගන්න දේ ඉතින් ඒකේ ඵලයට උරන්නේ නැහැ කියන එක කවදාවත් හිතන්න බෑනේ ඒගොල්ලෝ හිතන්න එපා අපි ගොවිතැන් කරලා අපේ ශරීර වලට මේ කුස රසායන භාවිතා කරලා අපි ලෙඩ වුණා හා සමානව මේ රටේ බත් කන අන මිනිස්සුන්ටත් අනිවාර්යෙන්ම මේකට පරිස්සම් වෙන්න ඕනේ නැත්නම් ඒගොල්ලන්ටත් අපිට වෙච්ච දේ අනිවාර්යෙන් වෙනවා කියලා මට සහතිකයෙන්ම කියන්න ඕනේ. මොකද සමහර ගොවියෝ එක්කම සමහර පාරිභෝගික හිතා ගන්නවා. ඔවුන්ගේ කල්පනාව තමයි කවමදාක්වත් රසායනික ගොවිතැනෙන් තොරව කවදාවත්
අවශ්‍ය ලංකාවට අවශ්‍ය එහෙම නැත්නම් ලෝකයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න බැහැ මේක අමූලික මුත්‍රා One kibbutz in Israel specializes in organic agriculture. Vasavisenati kushikarmante visheshaknyan wu Israel kibbutz samu goykole govyan terung gannawa rasayanike yedum mita naraka bawa pasatat minisirul. අවුරුදු ගණනාවකට කලින් මිනිසුන් සංවර්ධනය කරපු කෘෂිකර්මාන්තයේ ප්‍රධාන විශ්වාසය වූයේ රසායනික යෙදුම් අත්‍යවශ්‍ය බවයි. ගොවිතැනින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට. මේ ඊර්ෂායල් සමූහ ගොවිපලේ ගොවීන් අත්අඩා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නම කිසිදු රසායනික යෙදුමකින් තොරව වගාව සාර්ථකව කරගත හැකි බවට. වසවිසනේති ගොවිතැන කියන්නේ වෙනම ලෝකයක්. ඒ ස්වභාව දහම සමග සමාන්තරව ඇවද යා යුත්තා. අපේ පොළව තමයි මිනිස් ජීවිතයේ ප්‍රභවය. උදාහරණයකට අපි පොළවට මේ වසවිස රසායනික යෙදුවොත් මේ පොළව මත තියෙන ස්වභාවික රටාව විනාශ වෙනවා. පොළවේ තියෙන සෑම බිම් මඟලක්ම ජීවීන්ගේ පිරුණු ජීව ලෝකයක්. පොළවට වසවිස යෙදීමේ භයානකකම මොකක්ද? මත්සු ෂිමුෂ් It was found that මේ විස රසායනික පාවිච්චි කරාම මිනිස් ශරීරයේ තියෙන සියලුම ස්වභාවික ක්‍රියාකාරීත්වයන්ට හානි පැමිණෙනවා. මේ නරකම දේ තමයි වසවිස ශරීරයට ඇතුළු වූ බොහෝ මිනිසුන්ට මේ බව තේරෙන්නේ නැහැ තමන්ගේ උපදින දරු පරම්පරාව ලෙඩුන් කියලා දැනගන්නක. අස්වාභාවික රසායනික ක්‍රම භාවිතා කිරීමෙන් ශාකවල ඇතිවන අසමතුලිතතාවය මිනිස් අපටත් හානිකරව බලපානවා. උදාහරණයක් තමයි රසායනික භාවිතය නිසා ශාකවල ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා වගේම මිනිස් අපගේ ප්‍රතිශක්තිකරණයේ පද්ධතියත් ලෙඩ වෙනවා. නමුත් අද සමාජය තුළ පිළිකා මැදිස්ථාන විසාර වශයෙන් සංගතමින් පවතින මොකද හේතුව දැන් කත්වත් උදාහරණයක් අතු මහනුවර මහරවලත විසාර පිළික සංකීර්ණයක් ගොඩනගෙනවා තට්ටු 10ක ඒ වගේම යාපනයේ හැදිලා තියෙනවා බදුලි හැදිලා තියෙනවා ජාතික මහරගමදී ජාතික පිළික මැදිස්ථානේ විසාරණේ විසාර කරමින් තියෙනවා හැබැයි මේහෙම වෙන්න හේතුව තමයි මෑත ඉතිහාසයේ අපිට නොදැනුවත් යම්කිසි බලවේගයක් රටතුළු ක්‍රියාත්මක වුණා මේ බලවේගය නිසි බලධාරීන් විසින් අවබෝධ කරගෙන තිබුණේ නැහැ හොඳම උදාහරණ තමයි මේ ඊ පෙරදා අපි ජීවම එක හරහා පණිවිඩයක් ලෝකේ වැඩිම කුබිනාශක භාවිත කරන රට තමයි ලංකාව. ඒ රටේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මේක අපේ ගොවියෝ දන්නේ නැහැ. ඒ වගේම අපි පරිභෝජනය සමාජයයි දන්නේ නැහැ. ඒ තුලින් ඔළුවේ ඉඳලා පහළට ගත්තම ඔළුවේ සිට සියලුම ඉන්ද්‍රියන් ආද්දව මොළය, ඇස් දෙක, කන, දිව, නාසය අතු සියලුම ඉන්ද්‍රියන් ආද්ද වස්තු අකර්මණ්‍ය සම පීඩාවටපත්ලා රෝගී වෙලා ඉතින් මේ සමාජෙම රෝගී කරලා තියෙන මේ වල්පලෑටි කෘමිනාශක භාවිත කිරීම සමාජය දන්නේ නැහැ ඒක නිසා ඉතින් මේක අපි දැනුවත් කරන්න ඕනේ මේ ශරීරය මෙච්චර දුර්වල වෙන්න හේතුවත් මෙච්චර රෝගී වෙන්න හේතුවත් අපි මේ පාවිච්චි කරන කෘමිනාශක කෘෂි රසායනික පොහොර දේවල් What can be done about it? It turns out that Kibbutz Zde Eliyahu has discovered that it is possible to flow with nature in agriculture too. We succeeded in combining the nature in our fields and biological pesticides. Here it is all organic, thus we are not using aerosols against weeds. We are using donkeys to extricate the weeds. We hang bottles with water to scare away jackals. 90% of the barn owl hunting is of hurtful rodents, therefore this is a tremendous advantage. The barn owl brings savings to the organic grower. Then is it possible to cultivate agriculture without chemicals and why do only a small percentage of farmers grow organic agriculture? On account of nearsightedness, they saw that the use of fertilizers results in abundant crops, but they did not see all the side effects and problems it brings along, like nitrates, which is a top-flight poison and it penetrates the depth of the ground, and we pump that water. It turns out that scientists too have a part in the decision to use chemicals. මේ ස්වර්ගයට තාමත් මේක තේරෙන්නේ නැහැ. මොකද සම්මත විද්‍යාඥයන්ට පේන්නේ නැහැ ඉඳලා කඩට වෙනකම් විතරයි. වෙන මොකුත්ම නැහැ. And the prizes that they can win. But they don't see the disaster that descended on humanity on account of the so-called advancement
and the progress that we've obtained, which is in sharp contrast with nature itself. NTD Israel. මෙතනදී විශේෂයෙන් ආහාර නිෂ්පාදනයේ අපි මුහුණ දීලා තියෙන මේ ප්‍රධාන ගැටලුවේදී හැම වෙලාවෙම මේ දෙගොල්ල ආහාර නිෂ්පාදකයා සහ පාරිභෝගිකය මුණ ගැසීම අත්‍යවශ්‍ය වන්නේ මේ කාරණේ නිසා. එයාලා බටු කඩනවා. බටු කඩලා ඉවර වෙලත් වල් බේත් ගන්නවා. මම මොකටද වල් බේත් ගන්නේ? ක්‍රිමිනාසක ගන්න වල් බේත් මේ ක්‍රිමිනාසක. ඒ ක්‍රිමිනාසක ගහන්නේ බටු කිඩි පොලිස් වෙන්න කිව්වා. ඊට පස්සේ ඇතුළේ ඉන්න පණුවා කපාගෙන එන්නේ නැති වෙන්නේ කිව්වා. මේ වගේ සමාජික තමයි අපි ජීවත් වෙන්නේ. මම ඉතින් අපි බෞද්ධ වාසී මම ගාව දැනුවත් කරන සමාජ අපි ඉස්සර ගොවියෙක් බොහොම ලොකු පුංකමක් කරනවා කණ්ඩ ටිකක් දීලා සමාජයට. ගුණවත් කෑමක් දීලා. එතකොට බුදුජානක වහන්සේ පූජා කරන්නත් දෙන්නේ හොඳ කෑම පිරිසුදු කෑමක් නේ. අපි සතු මරලා දෙන්න ගන්න වෙන ඉතින් එහෙම පානාතිපාත කියලා අද කිතුරුම් පටන් ගන්න මා සතු මරන්න. මම උදාහරණ තමයි අර බටුවට කඩලා බටු ටිකට බෙහෙත් ගන්නවා. ඉතින් අපේ ගොවියෝ ඇත්තටම පිනක් කරා ගන්න තියෙන අවස්ථාවක් නැති කරගෙන පවක් කරා ගන්නවා. ඒක හේතුව තමයි මෙයාලා දෙන්නේ මහජනතර වහ. ඉතින් ඒකත් අපි අවබෝධ කරගන්නේ වහ දෙන්නේ නැතුව පිරිසුදු කෑමක් දීලා හොඳ දෙයක් රටරත් ලෝකෙටත් නිරෝගී සමාජයක් හදන්න කරන්න පුළුවන් එකම කෙනා තමයි ගොවියා. මේ ගොවියා දැනුවත් කරන්න ඕනේ මේ කරන අපරාධයෙන් දුරස් කරන්න. ඊට අමතර රාජ්‍යයක් වශයෙන් අනික අපි උසහායක දෙන්න ඕනේ මේ අපි විශේෂයෙන්ම සාල් ප්‍රමාණයක් රෝහල් පිළිලා තියෙනවා සියලු මාංශවල මානසික කායික සහ සාරික වශයෙන් සියලු මාංශවල රෝගීන් වැඩි වෙන ප්‍රධාන හේතුව මේ ඇග්‍රෝ කිමිකල් යූස් එක. ඉතින් මේවා අවබෝධ කරලා දෙන්න ඕනේ සමාජයට. ඒ අවබෝධ කරලා දෙන තුලින් මම හිතන්නේ සමාජයත් දැනුවත් වී ගොවියුත් දැනුවත් වී ඒ හරහා විසින් පාරිභෝගිකයෝ දැනුවත් වී මේගේ දේවල් නොගෙන ඉන්න නිරෝගී පරපුරක් හදන්න. අපිට අපේ වත්තේ පිටියේ රටේ වැවටදී කනවනම් අපිට රටේ නැත්තේ තෙල් සහ යන්ත්‍රෝපකරණ විතරයි. ඒ ටික ගේන්න අපිට තියෙන සම්පත් ඕන තරම් ඇති. අපිට පිටරටින් ගෙනහැලා තුන් වෙලට කෑම ගෙනහැලා අවදාකත් මේ රට රජල් වලට එන රටයට තියෙන රජයට යජිති විචරදේ දුස්කීල වැඩක් නැහැ. අපි අපිට බැන ගන්න ඕනේ අපේ මුතුන් මිත්තෝ අටකොටු පිරුණු දැහැමි රාජ්‍ය සමක ජීවත් වුණු මිනිස්සු. අපිට ඒ විදියට අද ඔබේ විදියට ඒක හදාගෙන ජීවත් වුණොත් අද කවදාක්වත් නැතිතරම් සම්පත් ධනයක් තියෙන රටක් මම නිකන් අන්තිම වශයෙන් කියන්නම් 2005 දී ඩොලර් 5000ක ජාතික ආදායමක් තිබුණු රටක් අද ඩොලර් මිලියන 10000ක ජාතික ආදායමක් තියෙනවා. 2005 දී අපි ඩොලර් මිලියන 6000ක විතර කෑම ගෙනාවේ. අද ඩොලර් මිලියන 20000ක දේවල් පිටරටින් ගේනවා. අපි ඩොලර් 2005 ජීවත් වෙන ජීවත් වුණොදී අපිට ඉතුරු වෙන සල්ලි වලින් ණය ගෙවන්නට පුළුවන්. මේ ප්‍රධානම එකම වැරදිකාරයෙක් තමයි මේ ආහාර පරිභෝජන පිටරටින් ගේන නිසා විශාල ලෙඩ ප්‍රමාණයක් හැදෙනවා. ඒකට බෙහෙත් ගේන සල්ලි යනවා. ඒකට අපේ සෞඛ්‍ය සම්පන්න තරුණ පරපුර නැති වෙනවා. මේ සඳහා ආහාර රටාව වෙනස් කිරීම තමයි අපේ ප්‍රධානම කාර්යය විය යුත්තේ. ඒක අපි අවුරුදු දහස් ගණන් කරපු දෙයක්. ඊයේ පෙරේදා ඉඳගෙන කඩවල වලට ගිහිල්ලා පිටරටින් ගන්න දේවල් ගෙනහැලා අපි සෞඛ්‍ය ආර්ථික විකම නැති කරගත්තම හිතර මේක වෙනස් කරන්න නම් අපි සියලු දෙනා මේකතුලා මේක කරනවා. අනිත් කාර්යය තමයි ගොවිතැනේ තියෙන ආර්ථික පක්ෂය. කිමී කාබනික වගාව කරනවා කිමුකු. ඒක ඇර වගාව සරුවට පේන්නෙත් නෑනේ. ලස්සන නෑනේ. මේක හැමෝම දැන් කොහම හරි විටමින් ඒ වගේ ගහලා දෙට පාට කරලා ගන්නවා ඒක. එතකොට මිනිත්තු කැමතියෙන් ගන්නවා. විකුණ ගන්න මාරු. විකුණ ගන්න මාරු. ඒ බොංජි කියලා සමහරවිට වෙනුවනේ කියලා කට්ටිය ගහනවා කියලා සමහරවිට. ඔව් ඒකත් එහෙම වෙනවා. ඒ කියන්නේ දැන් මේ බොංජි කරලා තද කොලේ පාටින් වැඩි. අර අනිත් බෙහෙත් ගන්න එකේ පාට වෙනස් වෙනවා. ඒතර පාට වර්ග දෙකක් නේ. දැන් අපි බොංජි කෝණියක් කරන පස්සේ තායි කියන වසගල ඒ බොංජි ඒකට වෙනම හදනවා. ලස්සනට තියෙනවා. ඒක හොඳ පැහැදිලි පේනවා. අපේ බොංජි ඒ විදිහට එන්නේ. ඒකයි තවයි අද්දකීමක් තියෙනවා අර අපේ බොංජි වල කර තින්නේ හඬ පුළුවන් බෙහෙත් අඩුයිනේ වස නැහැනේ. එහෙනම් අතර වෙලඳ ගන්න. එහෙනම් අතර වෙලඳ ගන්න. රසායනික යෙදවීම සඳහා කිසියම් වීදමක් යනවා. එකම යාන්ත්‍රීකරණ සඳහා වීදමක් යනවා. ඒකම නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ලාභය සහ වියදම් අතර පරතරය ඊටම පටු. දැන් ගොවිතැනේදී වියදම මොකක්ද? ගොවිතැනේදී වියදම් තියෙන ශ්‍රමය. ඇත්තටම ලොකුම පංගුව ශ්‍රමය. මිනිසුන්ගේ ශ්‍රමය තමයි ලොකු පංගුව. ඒත් එක්කම විශාල වියදමක් යනවා පොහොර සහ කුසී රසායනික ද්‍රව්‍ය වලට. දැන් මේකෙදි පොහොර සහ කුසී රසායනික ද්‍රව්‍ය වලට වියදම යන්නේම නැහැ. ඒ වගේම
මිනිස් ශ්‍රමය මේකට ටික යනවා. යන්නේ රසායනික ගොවිතැනටත් වඩා වස ගොවිතැනටත් අඩුයි මිනිස් ශ්‍රමය යනවා. ඒතර මිනිස් ශ්‍රමය නිකන් හම්බෙන්නේ. ඒකට ගෙවන්න ඕනේ නැහැ. එතකොට ඒක වගා කරපු ගොවියෙක් හිටියොත් මේ පරිසර ගොවිතැන කරපු ගොවියෙක් හිටියොත් එයාට ලක්ෂයක් එයාට ආදායමක් ආවොත් එයාගේ එයාට පවුල් පඩි ගෙවන්නේ නැහැ නේ. එයාගේ ශ්‍රමයට ගෙවන්නේ නැහැ නේ. එයාට රුපියල් 10,000 20,000 විතර වගේ තමයි මේ යන්නේ වියදම ඇටවලට ගොම කොහොර දෙකට ඒ වගේ. ඒ කියන්නේ මේ ගොවිතැනේදී වියදමින් 90%ක් 80%ක්ම යන්නේ ශ්‍රමය. ශ්‍රමය රසායනික ගොවිතැනේදී මිනිස්සු ගණන් හදන්නෙම නැහැ. ඒ කියන්නේ හිතන්නෙම නැහැ. ගණන් හැදුවොත් එහෙම තනි කර පාඩු. නමුත් මේකෙදී ගණන් හැදෙන්නේ අතර තේරෙන්නේ රසායනික පොහොර බෙහෙත් වලට යන වියදම් නේක නැහැ. ඒක නැතිකොට මිනිස්සුන්ට ලොකු වාසියක් නැහැ. ඒ කියන්නේ අපි ඇවිල්ලා ඉන්න තත්ත්වය තමයි විශේෂයෙන් ගෝවියා කුඹුරෙන් ඉවත් වෙන තත්ත්වයක්. ඒතර මේ සඳහා ඊටම නිබරදි තීරණයක් මොකද්ද ගන්න ඕන කියලා මේ දෙගොල්ලම එකතු වෙලා සාකච්ඡා කරනවා. එකම අපේ සම්මත විද්‍යාර්ථීන්ගෙන් බෙන් වෙලා අසම්මත ගමනක යන විද්‍යාර්ථීන් මේ ප්‍රශ්නේ දිහා බලමින් එයා යෝධයන් වගේ මේ වෙලාවේ මේ පරිවර්තනය ස්ථාවර කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මම හිතන්නේ මේ රසායනික කෘෂිකර්මයත් එක්ක අපිට තියෙන ලොකු ගැටුමක්. ඊ ගැටුමට අපි උත්තර දෙන්න හොයාගෙන යනවා. ඇත්තටම පාරම්පරික ක්‍රමවේදයන් තුළ අනන්තවත් මේක තිබුණා. මේ මෑතදී හොයාගත්තා ඉන්දියාවේ තමයි මේක විශේෂයෙන්ම දැන්ට ක්‍රියාත්මක වෙන්නේ. විශාල වශයෙන් ලක්ෂ සංඛ්‍යාත ගොවීන් මේක දැන් භාවිතය කරමින් යනවා. මේකට කියන්නේ ජීවමුක්ත කියලා. මේක කිසිම බාහිර යෙදුමක් නැතුව කරන වගාවක්. ඉතින් මේක වී ගොවිතැනටත් කරන්න පුළුවන්. අපේ සාමාන්‍ය ඉරුඩු ගොවිතැනටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ක්‍රමවේද ගණනාවක් තියෙනවා. නමුත් මම මේකට අවශ්‍ය කරන ඉතාම සීමිත පොඩි ප්‍රමාණයක්. මේකට ඕනේ මේ බටු හරක්ගේ මේ ගොම ඕනේ. ඔවුන්ගේ මුත්‍රා ඕනේ. දැන් සාමාන්‍ය මම උදාහරණයකට කියන්නම්. අක්කරයකට අවශ්‍ය ප්‍රමාණය ගැන කිව්වොත් එහෙම කයික මගේ අනිත්‍ය දැන ගැනීම සඳහා අක්කරයකට ඕනේ වතුර ලීටර 100ක්. ගොම කිලෝ 5ක් නැත්නම් 10ක්. ගවමුත්‍රා කිලෝ මේ ලීටර 5ක් හෝ 10ක්. සක්කර කිලෝ 2ක්. උන්දු හෝ කව්පි හෝ මුං ඇට හෝ ඒ වගේ ධාන්‍ය පිටි කිලෝ 2ක්. ඒකම කොහෙන්ද සාරවත් 5 මිටක්. මේ මේකට ඕනේ. ඒ ටික විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මම මේක හදන හැටි කියන්නම්. මේ අපි දැන්ට මේක කරන හැටි දැන් මම හිතන්නේ බලා ගන්න පුළුවන්. මම මේකට ඉස්සල්ලාම දාන්න වතුර ටික දාන්න. ඒක ඉතා කුඩා ප්‍රමාණයක් තමයි හදන්නේ. වතුර ටික දාන්න ඔකට. පොඩි ප්‍රමාණයක් හදන්න ඇති මම පෙන්නන්නේ. වතුර ලී දානවා. ඊට පස්සේ මේකට අර ගොම ටිකක් දානවා. මේ ගොම ටික දාන්න. ගොම ටික දාන්න. ඒක ඊට පස්සේ දාන්න මේකට අර ගව මුත්‍රා ටික. ගව මුත්‍රා ටික ඔක්කොම දාන්න. දැන් දාන්න ධාන්‍ය පිටි ටික. දැන් සාරවත්තනකින් අපිට පස්සු වුණේ. මේ පොළොවේම සාරවත්තනකින් පස් ටිකක් ගන්න කොහෙන් හරි. පොළොවේ සාරවත්තනකින්ම පස් ටිකක් ගන්නවා. මේ පස් මිටයි දාන්නේ. වැඩි ගොඩක් නෑ මිනිස්සු දානවා. දාලා මේක දැන් දකුණට තමයි කරකවන්නට ඕනේ. දැන් මේක හොඳට දකුණට කරකවන්න. දැන් මේක දවසකට 3 වතාවක්. උදේ, දවල්, හවස 3 වතාවක් මේ වගේ කූරු ගන්නට ඕනේ. මේකට ඊට පස්සේ සක්කර දාන්නත් ඕනේ. සක්කර ප්‍රමාණයක් දාන්න. මේ වගේ කූරු ගන්නවා.
මම කිව්වාගේ දවසකට තුන් වතාවක් කරනවා මේක දවස් පහක් වෙනකම් මේක මෙහෙම කූරු ගන්න වෙන දවස් තුන් වතාව ගන්න. ඊට පස්සේ මේක දවස් හතක් යන්න ඉස්සෙල්ලා පාවිච්චි කර ගන්න ඕනේ. ජීව මුර්ථික හදන හැටි බලුවන් ඒක දවස් පහක් ගියාට පස්සේ තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් මම මෙතනදී පෙන්වන්නම් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා ජීව මුර්ථික. මොකද මේ බටු වගාවක් තියෙන මෙතන. මේ බටු වගාවත් එක්ක ජීව මුර්ත අපි පෙරණ හදපු දෙයක් ඔබට දාලා පෙන්වන්නම්. ඒක සම්පූර්ණයෙන් මේ වගාව පොළව තෙමෙන්න දානවා කරනවා මල් බාල්දියකින් වගේ. ඊට පස්සේ කරන්නේ මේකට සම්පූර්ණයෙන්ම පිදුරු වලින් හෝ නැත්තම් වීලි තනකොළ වලින් වසුණක් දාන්න ඕනේ. එහෙම දැම්මේ නැත්තම් කිසිම ප්‍රතිඵලයක් නැහැ. වසුණක් දාන්න බැරි නම් ජීවමුර්ථ දාන්න මෙපා. මේකෙන් වෙන්නේ මොනවද? මේ ඇතුලේ දවස් සතියක් යනකොට මෙන්න මේ යටි මතු වෙන ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් ගැඩිවිල් පණුව ඔබට දකින්න පුළුවන් වේවි. මේක වේට හැටිය මේකට වෙන කිසිම පෝරක් ඕනේ නැහැ. මේක තමයි ස්වභාවික ක්‍රමය. මේක තමයි අපි කියන ගොවියන්ට මේක පුරුදු වෙන්න ඔබේ වගාවට කිසිම රසායනික පෝරයක් ඕනේ නැහැ. දැන් තියෙන රසායනික කුෂ්කර්මේ තාක්ෂණයේ අයාලේ යන්නේ. කවුද දන්නේ නැහැ මොන වෙලාවේද ඔය කියන රසායනික ද්‍රව්‍ය ගහන්නේ මොන වර්ගයේද වඩා නිවැරදි මොකද්ද කියලා කවුරක්වත් දන්නේ නැහැ. අන්තිමේට විශේෂඥයා වෙලා තියෙන්නේ වසකඩේ මුදලාලි. දැන් මේක රසායනික කුෂ්කර්මයේ අපි පත් වෙලා තියෙන තැන. හැබැයි අපි රසායනික කුෂ්කර්මයේ ඉවත් වුණාට පස්සේ අපිට විශාල ඥාන සම්භාරයක් අවශ්‍ය වෙනවා. රසායනික ද්‍රව්‍යයෙන් ඉවත් වෙලා අපි හිතමු දේශීය කුෂ්කර්මයේ හෝ කාබනික කුෂ්කර්මයට ගමන් කරනකොට ඊටම වැදගත් ඥාන සම්භාර අවශ්‍ය වෙනවා. මේවා අපිට උරා ගන්න පුළුවන් වෙන්නේ සාම්ප්‍රදායික ඥානයෙන්. ඒකම සාම්ප්‍රදායික ඥානයේ මත පිහිටලා ස්වභාවවාදී ඥානයේ මත පිහිටලා ලැබෙන එළඹුම් මත. ඒ කියන්නේ මෙම තාක්ෂණික කරුණු විශේෂයෙන් වකවානු බීජ මේ සියල්ලම නැවත ජනනය කරන්න ඕන, නැවත මිනිස්සු ළඟට ගමන් කරන්න ඕන. එතකොට මේක විශාල අධ්‍යාපනික කාර්යයක්. මේ අධ්‍යාපනික කාර්යය වඩා ස්ථාවර ඒකම පළල් විදිහකට ලංකාව පුරා පපුරවන්න අවශ්‍ය වෙනවා.